ඊටි හැදවුම් කරුවන් බැහැ දකින්නට අද මේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන මනුස්සත්වයේ පිළිබඳව කල්පනා කරලා පැමිණි. ඒ අවස්ථාවේදී LTT එකෙන් හැදවුම් කරුවන් හැටියට ඉන්න එයත්තෝ තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ තත්ත්වයන්ට පත්වෙච්ච බව කරුණු කාරණාවන් පැහැදිලි කරන්නට යෙදුණා. අපට පැහැදිලිව පේනවා මේ ජාතීන් අතර යම් ප්‍රශ්න අද ඇති වී තිබෙන්නේ ජාතීන් දුරස් වීම හේතු කරගෙන. ඒ වගේම විශේෂයෙන් මේ රටේ ඉන්න දේශපාලනඥයෝ මේ රටේ ඉන්න ජාතීන් වෙන් කරලීමට විශාල උත්සාහයක් දරනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපේ ජාතීන් හැටියට වෙන් වී සිටින්නේ. නිසා මේ රටේ ජීවත් වන සියලු ජාතීන් සිංහල, ඒ වගේම ද්‍රවිඩ, මුස්ලිම්, ඒ වගේම බර්ග, මේ ආදී සියලු ජාතීන් දැන් මේ වකවානුව තුළවත් හොඳින් කල්පනා කරන්නට අවශ්‍ය වන්නේ ජාතීන් හැටියට ભેද ඇති කරගන්න නැතුව, ආගම් හැටියට ભેද ඇති කරගන්න නැතුව අපි ලාංකිකයින් හැටියට ඒකරාශී වෙලා මේ රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කරලීමට ක්‍රියා කළ යුතුයි කියලා උන්වහන්සේ බීත අවුරුදු ගණනාවකට ඉහතදී කියන්ට යුතුණු සියලු කාරණාවන් අද සත්‍ය වී තිබෙනවා. මේ රටේ නායකයින්ට, පාලකයින්ට, එවැගේම මහානායක මාහිමිපාණන් වහන්සේලාට උන්වහන්සේ හඬනගා කියා සිටියා මෙවන් තත්ත්වයක් මේ රට තුළ තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීමට ප්‍රධානීන් හැටියට ඉදිරිපත් වෙන්න කියලා. නමුත් කිසිදු කෙනෙක් ඒ පිළිබඳව කල්පනා කළේ නැහැ. අර ගොළුව බේත් බිව වගේ හැමදාම නිහඬතාවයේ තමයි රැක්කේ. අද එහි ප්‍රතිඵලයක් හැටියට මේ රටේ ඉතාම භයානක ඛේදවාටකයන් ඇති වී තිබෙනවා. මහා සංඝරත්නයේ හැටියට දැනුම් දීමක් කරනවා රටේ ජනාධිපතිතුමන්, ප්‍රධාන අගමැතිතුමන් ඇතුළු විපක්ෂ නායකතුමන් ඇතුළු රටේ සියලු නායකයින්ට, සියලු නායකයින්ට අපි මේ අවස්ථාවේදී මතක් කරනවා කලබල රත්නේ ඥානසාර හාමුදුරුවෝ තව සතියකින් හමාරකින් උන්වහන්සේ නිදහස් නොකළොත් මේ රට තුළ ඇතිවෙන තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්. අපට ඒක හොඳට පේනවා. මේ රටේ සිංහල, අසිංහල, බෞද්ධ, අබෞද්ධ සියලු දෙනා අද ඒකරාශීව සිටින්නේ උන්වහන්සේ නිදහස් කරනකම් උන්වහන්සේගේ නායකත්වයේ පිළිබඳව හැමදෙනාට ලොකු විශ්වාසයක් තිබෙනවා. එනිසා මේ අවස්ථාවේදී අපි රටේ පාලකයින්ට මතක් කරන්න ඉතා ඉක්මනින් උන්වහන්සේව නිදහස් කරන හැටියට. එහෙම නොවුනොත් මීට වඩා භයානක ප්‍රතිඵල රට තුළ ඇති වෙන්නට පුළුවන්. මේ රට තුළ අද ඇති වෙලා තියෙන භයානක තත්ත්වයන් නිසා භික්ෂුන් වහන්සේ බොහොමත්ම කල්පනාකාරීව ඉවසීමෙන් ක්‍රියා කරන්නේ. නමුත් මේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා. ඒ ඉවසීමේ සීමාව තමයි උන්වහන්සේ ඉතා ඉක්මනින් නිදහස් නොකළොත් එහෙම අපට සිද්ධ වෙනවා රට තුළ උන්වහන්සේ නිදහස් කර ගැනීම සඳහා යම් යම් කටයුතු සිද්ධ කරලීමට.